අයිබෝවන් ඔබ එක්වන්නේ ජාතික රූපවාහිනී දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති සමගේ මම විරාජ් ප්‍රේමසිරි ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත ජනපති ගමින් ගමට චාරිකා කිරීම හල්දු මුල්ලෙන් අරඹයි පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම බාරගන්නේ නම් තානාපතිකමක් දිය හැකි බවට හිටපු ජනපති තමාට ප්‍රකාශ කළේ යයි පූජි ජයසුන්දර කියයි ශ්‍රී ලංකාවේ කලපු සම්වර්ධනයට නෝර්වේ රාජ්‍යයේ සහාය පාසල් දරුවන් ඉලක්ක කර මත්කුලි අලෙවි කළ පුද්ගලයෙකු රුවන්වැල්ලේදී අත්අඩංගුවට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ආගම දහමට ලැබී අධ්‍යාත්මික පිරිපුන් පරපුරා කනාගතයට අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පවසනවා දහම් පාසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ සවස පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා ඒ පිළිබඳ අදහස් පළ කළා දහම් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය ඔස්සේ සාරධර්ම හා ගුණධර්ම පිරි ගමන් මගකට ශක්තිමත් අඩිතාලමක් දැමිය හැකි බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා ශ්‍රී ලංකාව ගුණධහමින් පොහොසත් රටක් බවට පත්වැත්තේ බුදුදහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනයේ නිසා බව එතුමා පෙන්වා දෙනවා චිරාත් කාලයක් සාමකාමීව හා සහජීවනයෙන් ජීවත් වූ ශ්‍රී ලාංකීය සමාජය තුළ අන්තවාදයෙන් තොර සැබෑ දහම් අධ්‍යාපනයේ ප්‍රවර්ධනය සඳහා සෑම ආගමකම ලියාපදිංචි දහම් පාසල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීමටත් නියාමනයටත් රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම සිදුවිය යුතු බව ජනාධිපතිතුමා සාකච්ඡාවේදී අවධාරණය කළා දහම් පාසල් ගුරුවරුන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන් දිරිගැන්වීමට කළ හැකි දේ සොයා බලා ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සහ රැකියාවලට බඳවා ගැනීමේදී ධර්මාචාර්ය සහතිකේට වටිනාකමක් දීමේ හැකියාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා පිරිවෙන් හා දහම් පාසල් පෙළපොත් නැවත සංස්කරණයේ අවශ්‍යතාව මෙහිදී අවධානයේ යොමු වූ තවත් කරුණක් පිරිවෙන් ගුරුවරුන් ලෙස සිටි පිරිස් මෙවර උපාධාරී රැකියා පත්වීම් ලබා ඇතනම් ඔවුන් සේවය කළ පිරිවෙන් වෙතම අනුයුක්ත කිරීම කෙරෙහිද අවධානයේ යොමු කෙරුණා භික්ෂුන් වහන්සේගේ ඉංග්‍රීසි පරිගණක සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම් වැටුප් සහ දීමනා සම්බන්ධ ගැටලු නිරාකරණයට සැලසුම් හා යෝජනා ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා පිරිවෙන්වලට සංවර්ධන නිලධාරියෙකු සහ සුළු සේවකීන් රැකියා ලක්ෂ්‍ය හා උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ යොමු කිරීම පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් වුණා පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් මහා සංග්‍රහණයේ සහ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් රාජ්‍ය අමාත්‍ය විජිත බේරුවඩ ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ යන මහතුරුන්ද ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශවල ලේකම්වරුන් ඇතුළු පිරිසක්ද සාකච්ඡාවට එක්ව සිටියා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරමාලාව වළක්වා නොගැනීමේ වගකීම බාරගන්නේ නම් මලල්ගොඩ කමිටු වාර්තාව වෙනස් කර විදේශ රටක තානාපතිකමක් ලබා දිය හැකි බවට හිටපු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී තමාට ප්‍රකාශ කළ බව හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතා පවසනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමසම හමුවේ ඊයේ තෙවැනි දිනට සාක්ෂි දෙමින් ඔහු මේ බව කියා සිටියා ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමට අදාළ අනෙකුත් නිලධාරීන් ක්‍රියාමාර්ග ගත්තේ යැයි ඔප්පු කිරීමට දුරකථන වාර්තා පැවතියද තමාගේ ජංගම දුරකථන වාර්තා පමණක් නොමැති වීම සහ එම අවස්ථාව වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු කටයුතු කිරීම අතර සම්බන්ධයක් ඇද්දයි තමන්ට සැකයක් පවතින බවයි හිටපු පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියේ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ලද පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාව සිටි රුවන් විජේවර්ධන මහතා දැනුවත් නොකළේ මන්ද යන්නයි. දැනුවත් කරලා වැඩක් නැහැ ස්වාමීනි. ඔහු ක්‍රියාකාරී නැහැ. එතුමාට බාර දීලා තිබුණෙත් පුහුණු කිරීම හා තවත් ආයතන දෙකක් තුනක් විතරයි. අනික තිබුණු දේශපාලන ආරවුල් එක්ක මන් කියන්න ගියෙත් නැහැ යනුවෙන් ඊට පිළිතුරු ලබා දුන්නා. සභාපති විනිසුරුවරයා නැවතත් ඔබ කතෝලික පල්ලි හා කාදිනල් හිමිපාණන් දැනුවත් නොකලේ මන්දයි ප්‍රකාශ කළා. ඊට පිළිතුරු දෙමින් හිටපු පොලිස්පතිවරයා කියා සිටියේ එම තොරතුරු ස්ථිර තත්වයක නොතිබුණු බවයි. සභාපති විනිසුරුවරයා එහිදී හෙට පහර දෙන බවට අප්‍රේල් 20 වෙනි දින තොරතුරක් ලැබී තිබියදී කාදිනල් හිමිපාණන් දැනුවත් නොකලේ මන්දයි යලි ප්‍රශ්න කිරීමක් සිදු කළා. පූජි ජයසුන්දර මහතා ඊට පිළිතුරු දෙමින් ඔහුට සවස පහට පමණ නිලන්ත ජයවර්ධන මහතා දුරකථනයෙන් මේ බව පැවසූ බවත් එය විනාඩි 2යි තප්පර 13ක ඇමතුමක් බවත් සඳහන් කළා. මේ පිළිබඳ නන්ද මුණසිංහ මහතාට පවසන ලෙස තමා ප්‍රකාශ කළ අතර ඊට ටික වේලාවකට පසු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ විමසූ බවත් පූජි ජයසුන්දර මහතා කොමිසම හමුවේ කියා සිටියා.
තමා කතා කළ සෑම දුරකථන ඇමතුමකම වාර්තා නොමැති බවත් තම නිල නිවස ආවේක්ෂණය සඳහා රාජ්‍ය බුද්ධ සේවයේ ඔත්තුකරුවන් යොදවා සිටි බවත් පැවසූ ජයසුන්දර මහතා මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ එහා සම්බන්ධ දේශපාලන අධිකාරියට චෝදනා කරන බව කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියා එමෙම අවස්ථා කිහිපයකදී විවිධ නිලධාරීන් යොදවා තමාට ප්‍රහාරයේ වගකීම බාර ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලපෑම් කළ බව පූජ්‍ය ජයසුන්දර මහතා අනාවරණය කළා පාස්කු ප්‍රහාරයේ සිදුවන අවස්ථාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධන මහතාද ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නා එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය ප්‍රකාශ කර සිටියේ ඔබ බුද්ධි සමාලෝචන රැස්වීමකට සහභාගී වූ අවස්ථාවකදී එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහරන් හෂිම් අත්තරංගුවට ගත යුතු බවට සඳහන් කළේ දයන්නයි එවන්නක් සිදු නොවු බව විජේවර්ධන මහතා ප්‍රකාශ කළා කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ ජාතික ආරක්ෂක කවුන්සලයකදී ඉස්ලාම් අන්තවාදයේ සම්බන්ධයෙන් විවෘත විමර්ශන නොකරන ලෙස එවක ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණේ දයන්නයි හිටපු ජනාධිපතිවරයා එවක පොලිස්පතිවරයාව සිටි පූජි ජයසුන්දර මහතාට එසේ පවසා තිබූ බවත් එම කටයුතු නිලන්ත ජයවර්ධන මහතාට බාර දුන් බවත් විජේවර්ධන මහතා කොමිසම හමුවේ සඳහන් කළා 2018 වසරේ ඔක්තෝබර් 26 වෙනි දිනෙන් පසු තම ආරක්ෂක කවුන්සලයට සහභාගී නොවූ බවද විජේවර්ධන මහතා කියා සිටියා. ඊට සහභාගී වීමට ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා දෙනතුරු සිටින්නැයි එවක ආරක්ෂක ලේකම් හේමසිරි පනාන්දු මහතා තමාට පැවසූ බවත් ඔහු සඳහන් කළා. කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචන අධිකරණ විනිසුරුවරයෙකු විමසා සිටියේ ජනාධිපතිවරයා විදේශගත වූ අවස්ථාවකදී වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔබ පත් කර ගියේ ද යන්නයි. රුවන් විජේවර්ධන මහතා ඊට පිළිතුරු දෙමින් පාස්කු දින ප්‍රහාරයට පෙර එක්වරක් පමණක් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවත් අවස්ථා දෙක තුනක එහි වගකීම ඉටු කළේ පාස්කු දින ප්‍රහාරයෙන් පසු බවත් සඳහන් කළා. ජනාධිපතිවරයා විදේශගත වී පැක්ස් මාර්ගයෙන් දින දෙකකට පමණ පසු ඒ පිළිබඳව තමා දැනුවත් කළ අතර අක්තපත්‍රය ලැබෙන විට ජනාධිපතිවරයා යලි ලංකාවට පැමිණ සිටි බවද විජේවර්ධන මහතා කියා සිටියා. ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්කර කාදිනල් හිමිපාණන් දැනුවත් කර තිබුණේ නම් ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි. ජනතාව මුහුණ පා සිටින ගැටලු තමා විසින් ඍජුවම හඳුනා ගැනීම සඳහා ගමින් ගමට චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවරගෙන තිබෙනවා. ඒ අනුව ජනාධිපතිතුමා චාරිකාව ආරම්භ කරමින් අද බදුල්ල හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට පැමිණියා. හපුතලේ අක්කර 100 ගම්මානේ කුමාරතැන්න විද්‍යාලයේදී වැඩසටහන ආරම්භ කෙරුණේ උදේ 10ටයි. ජනතාව පීඩාවට පත් කරන ගැටලු සියසින් දැක නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් සහන සැලසීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි. ගම්බද ජනතාව බොහෝ කලක සිට විසඳී නොමැති ආර්ථික හා සමාජීය ගැටලු හේතුවෙන් දුෂ්කර ජීවිතයක් ගත කරන බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණ හා මහමැතිවරණ සමයේ රට පුරා කළ චාරිකාවලදී නිරීක්ෂණය වී තිබෙනවා. ජීවනෝපාය ගැටලු, ඉඩම් හා නිවාස හිඟය, නිරවුල් ඔප්පිහිමි නොවීම, සෞඛ්‍ය හා ප්‍රවාහන සේවා ප්‍රමාණවත් නොවීම, අධ්‍යාපන ගැටලු, වගා සහ පානීය ජල හිඟය, වනාලී ගම් වැදීම සහ කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමේ අපහසුව හඳුනාගැනුණු ප්‍රශ්න අතර ප්‍රධානයි. ගම්බද ජනතාවට ඇති දුෂ්කරතා අවබෝධ කොටගෙන ඊට කඩිනම් විසඳුම් ලබා දිය යුතු රාජ්‍ය ආයතනවල පවතින උදාසීනතාව හා අකාර්යක්ෂමතාව මුල් පෙළේ ගැටලුවක්. ජනාධිපතිතුමාගේ ග්‍රාම නිරීක්ෂණ චාරිකා සංවිධානය කෙරෙන්නේ ජනතාවට ප්‍රමුඛතාවය දෙමින්. වැය කරන මුදල හැකි අවම මට්ටමින් තබා ගැනෙනවා. නිලධාරී කණ්ඩායම් කොළමින් රැගෙන යාමක් සිදුවන්නේ නැහැ. ජනතා ගැටලු විසඳීමේ ප්‍රාදේශීය නිලධාරීන් පමණක් සහභාගී කර ගැනෙනවා. හැකි සෑම විටම ඉදිරිපත් වන ගැටලුවලට එසැනින් විසඳුම් ලබා දීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි. විසඳීමට කල්ගත වන ගැටලු පමණක් පසුව निराකරණය කරනු ලබනවා. දැන් අපි පාර්ලිමේන්තුවේ සිටින අසංක නිලකරන්න සම්බන්ධ කරගන්නවා. අසංක, අයිබුවන් අපි දැනගන්න කැමතියි අද පාර්ලිමේන්තුවේ තත්ත්වය. අයිබුවන් කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් පෙරවරු 10ටයි පාර්ලිමේන්තුව රැස්ුනේ. එහිදී මුලින්ම අවස්ථාව යොමු වුණේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අවස්ථාවට. ඒ අවස්ථාවේ මුලින්ම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු පන්තියේ හේෂා විතානගේ මහතා පින්නවල අලි අනාථාගාරයේ ඉදිරි කටයුතු මොන විදිහට සිදුවෙන්නේ කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් මතු කළා. ඊට පිළිතුරු ලබා දුන්නේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා. සංචාරක අමාත්‍යවරයා හිදී සඳහන් කළ සිටියේ පින්නවල අලි අනාථාගාරයේ විධිමත් ලෙස
සංවර්ධනය කිරීම සඳහා මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවත් සතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙස විධිමත් ආකාරයෙන් මේ සංවර්ධන කටයුතු සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ සංවර්ධන කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. ඉන් අනතුරුව කෑගල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන බහුකාර්ය ව්‍යාපෘතියක් වන වීඔය බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රශ්නයකුත් විපක්ෂයෙන් මතු වුණා. මීට පිළිතුරු ලබා දුන්නේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා. ඔහු කියා සිටියේ මෙවන විට එහි ශක්්‍යතා අධ්‍යයන පමණක් සිදු කරමින් පවතින බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කරමින් සිටියේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ අනාවරණය වුණා මේ වීඔය බහුකාර්ය ව්‍යාපෘතිය හරහා ජනාවාශ විශාල ප්‍රමාණයක් ඒ සඳහා යටවීමට නියමිත බව. ඒ නිසා ඒ පිළිබඳව විවිධ කතාබහ පාර්ලිමේන්තුව තුළදී ඇති වුණා. මෙවන විට අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් එම් කළුබණ්ඩාර රත්නායක මහතා පිළිබඳ ශෝක යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම පවතිනවා. අපි පාර්ලිමේන්තුවේ අලුත්ම තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශවලදී ගැනීම සූදානම්. මම අසංක නිලගරත්න ශ්‍රී ජයවර්ධන ප්‍රකෝට්ටේ පාර්ලිමේන්තු සංකේතයේ සිටි. ජනාධිපතිතුමාට ආරක්ෂක ලේකම්වරයාට සහ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන්ට මරණීය තර්ජනය කළ බවට චෝදනා එල්ල වී ඇති. අරුමා හැන්නදී ජනිත් මදුසංකනොහොත් පොඩි ලෙසී අද ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. බූස්ස බන්ධනාගාරයේ සිට ඔහු රැගෙන යනු ලැබුවේ පොලිස් ආරක්ෂාව යටතේ. පොඩිලෙසි නැමැත්තා ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවිල මහතා හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කන්නු දැක්වුවා. පොඩිලෙසි යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයට අනුව ඔහු ප්‍රසිද්ධියේ එවැනි මරණීය තර්ජනයක් එල්ල කරනු මැති බව සටහන් වී ඇතැයි දිලීප පීරිස් මහතා කියා සිටියා. ජනිත් මදුසංකනොහොත් පොඩිලෙසි විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ තමා එවැනි තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු නොකළ බවයි. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පොඩිලෙසි නැමැත්තා ඔක්තෝබර් 9 වෙනිදින් දක්වා බන්ධනාගාරගත කර තැබීමට නියම කළා. සපුගස්කන්ධ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 213ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ සමත් වුණා. කුලී නිවසක හෙරොයින් ජාවාරමක් සිදු කරන බවට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කරන අවස්ථාවේ පුජ්‍යලයෙකු පලා යාමට තැත් කර තිබෙනවා. ඔහු අත්අඩංගුවටගෙන පරීක්ෂා කිරීමේදී ඇඳුමේ සංගවාගෙන සිටි හෙරොයින් හමු බවයි පොලිසිය පවසන්නේ. කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි ඔහු කඳාන වැල්ලම්පිටියේ යනාදී ප්‍රදේශවලට හෙරොයින් අලෙවි කර ඇති බව හෙළි වී තිබෙනවා. ඔහුගේ ඥාති සොහිරකු බෙල්ජියමේ සිට ජාවාරම මෙහෙවන බවද පොලිසිය සඳහන් කළා. මෙහිදී ජංගම දුරකථන පහක් හා බැංකු කාඩ් පත් කිහිපයක්ද පොලිස් භාරයට ගැනුණා. කළුතර කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ පයාගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 6ක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් ගංජා මිශ්‍ර මත්ගුලි අලෙවි කළ සැකකරුවෙකු රුවන්වැල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ එම ප්‍රදේශයේ සිදු කෙරුණු විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුවන්වැල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසල් අසල මෙම මත්ගුලි අලෙවි කර තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී මත්ගුලි 400ක් පොලිස් පාරයට ගැනුණා. ඔහු අමිතිරිගල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකරු දීර්ඝ කාලයක සිට මත්ගුලි අලෙවිය සිදු කර ඇති බවයි. ඔහු අද රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබෙනවා. බෙලියත්ත සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කිරීමට නියමිත නවවසරේ සෞභාග්‍යයේ දැක්ම පිරිත් දුම්රිය අද බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළා. බෝසත් සමාජ සත්කාරක පදනම සහ දඹදෙණියේ කවුඩුමුන්න රජමහා විහාරස්ථානයේ දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව වාර්ෂිකව මේ සංවිධානය කරනවා. පිරිත් සජ්ජායනා දුම්රිය ගමන මෙවර සංවිධාන කිරීමේ තෙවන වර්තයි. බෙලියත්ත දුම්රිය ස්ථානයේදී ඊයේ සවස සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වුණා. දුම්රිය අද වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ වෙත ළඟා වීමට නියමිතයි. පිරිස් සජ්ජායනා දුම්රිය හෙට වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේ දක්වා ගමන් කරනවා. මෙම වැඩසටහනේදී භික්ෂුන් වහන්සේට අටපිරිකර පූජා කිරීම, නිවාස කීපයක් ඉදිකිරීම සඳහා ද්‍රව්‍ය ආධාර ලබා දීම, පාසල් ළමයින් 300 දෙනෙකුට උපකරණ ප්‍රදානය, ගර්භණී කාන්තාවන් 150 දෙනෙකු සඳහා පෝෂණ මල්ලක් බැගින් පිරිනැමීම, අඩු ආදායම්ලාභී පවුල්වලට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීම ආදී කටයුතු සඳහා දායක වීමට ඒ දුම්රිය ස්ථානවලදී අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. ඕනෑම අයෙකුට ඊට දායක විය හැකියි.
බස්නාහිර සබරගමුව මධ්‍යම යන පළාතා ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල අද වැසිවාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර උතුරු මැද නැගෙනහිර සහ ඌව යන පළාත්වල පස්වරු එකෙන් පමණ පසු තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ හටගත හැකි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. මන්නාරම සිට පුත්තලම කොළඹ ගාල්ලහරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බින්වන මුහුදු ප්‍රදේශවලටද වැසිවාර කීපයක් බලාපොරොත්තු විය හැකි. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුරන් නිරිත දෙසින් හමන අතර පුත්තලම සිට මන්නාරමහරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බින් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු ස්වභාවයක් ගත හැකි බවයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 8 වෙනි දිනේ අදයි පාඨකීන් විශාල පිරිසක් පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත අද උදේ සිට පැමිණ සිටිනවා. පොත්ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන 22 වන අවස්ථාවයි මෙය. පසුගිය 18 වෙනිදා ආරම්භ වූ පොත් ප්‍රදර්ශනය අද දිනේදී පැවැත්වෙන්නේ 8 වැනි වරට. පසුගිය දින කිහිපය පුරාවට වෙන්ම අද දිනේදී අතිවිශාල ජනකායක් තමන්ට අවශ්‍ය පොත පත මිලදී ගැනීම සඳහා මෙම ස්ථානයට පැමිණ තිබෙන ආකාරය අපිට දකින්නට පුළුවන්. උදෑසන 9ට ආරම්භ වූ පොත් ප්‍රදර්ශනය රාත්‍රී 9 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඔබට අවශ්‍ය පොත පත තෝරා ගැනීමට මෙම ප්‍රදර්ශන භූමිය තුල වෙළඳ කුටි 400ක් පිහිටුවා තිබෙනවා. ඔබට කියන්නට තියෙන්නේ ඔබට පොතක් අවශ්‍ය නම් ඒ පොත ඉතාමත් අවම මිලකට වට්ටම් සහිතව මිලදී ගැනීමට ඔබට පැමිණෙන්නට පුළුවන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටා තිබෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. පොත් කීපයක් ගත්තා. හොඳ ගොඩක් සතුටුයි. ගොඩක් දේවල් ගන්න පුළුවන් වුණා. ආවට දෙමිනා. ඇත්තටම හොඳයි මෙහෙම තියෙන එක. ගොඩාක් හොඳයි. මොකද අපිට ඕන කරන ඕනම පොතක් මෙතන තෝරගන්න පුළුවන් නේ. මේක හරි වටිනා වැඩක්. මේ වගේ දේවල් හැමදාම වගේ කරන්න ඕනේ. ඒක තමයි හොඳ ඉගෙන ගන්න ළමයින්ට ඔය මේ වගේ උගත් කියවන අයන්ට එහෙම පොත් ලබා ගන්න හරිම පහසු ක්‍රමයක් මේක. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ මෙරට නෝවේ තානාපති රයින් ජෙනාලි ඇන් කෙන්ඩල් මහත්මිය අතර හමුවක් දීවර අමාත්‍යංශයේදී පසුගිය දා පැවැත්ුණා. දෙරට අතර දීවර කටයුතු සංවර්ධනය කිරීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. උතුරු නැගෙනහිර ඇතුළු රටපුරා ඇති කලපු සහ ඒ අවට ජලපෝෂක ප්‍රදේශවල ජලජීවි වගා සංවර්ධනය හා මිරිදිය මසුන් නැති කිරීම සඳහා නෝවේ රජයේ සහය බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන ජලපෝෂක කලපු 92ක් පවතින අතර ඒවා සංවර්ධනයට නෝවේ රාජ්‍ය ආධාර කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළා. තානාපතිවරිය කියා සිටියේ ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. නෝවේහි ඉතා සාර්ථකව ක්‍රියාත්මක බෝට්ටු නිෂ්පාදනය මසුන් ගබඩා කිරීම වැනි අංශවලින් ශ්‍රී ලංකාවට දැනුම හා තාක්ෂණය ලබා දීමට සූදානම් බවද සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණා. නෝවේ තානාපතිවරිය වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිතුමා සමග ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට තම රජය සූදානම් බවයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වවුනියාව ප්‍රදේශය ආශ්‍රිතව ගඩොල් දසලක්ෂයක් නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එම ගඩොල් උතුරු පළාතේ ඉදිකරන ආගමික ස්ථාන සඳහා නොමිලයේ සහ ප්‍රදේශයේ ජනතාවට සහන මිලට ලබා දීමට නියමිතයි. වවුනියාව දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු සිවිල් ආරක්ෂක භටයන් දහසකට අධික පිරිසක් මීට දායක වී සිටිනවා. ඉදිරි මාස දෙක ඇතුළත ගඩොල් නිෂ්පාදන ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වවුනියාව කලාප අණදෙන්නේල් ධාරී කර්නල් රුවන් මිලමාන මහතා ප්‍රකාශ කළේ වවුනියාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති ගෙවතු වගා ව්‍යාපෘතියට අමතරව මෙම ගඩොල් ව්‍යාපෘතියද ක්‍රියාවට නන්ව ඇති බවයි. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුණින් දකිමු දැන්. අමාත්‍ය විමල් වීරවංශ මහතා රත්මලාන කඳවල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහි වත්මන් තත්ත්වයේ සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම චාරිකාවේ අරමුණයි. ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණෙන් මෙම ආයතනය ස්ථාපනය කර තිබෙනවා.
ගිරිතලේ බකමූණ මාර්ගයේ කෝට්ටපිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතාක්ෂයටපත් වුණා. වේගය පාලනය කරගත නොහැකි වීමෙන් යතුරුපැදිය මාර්ගය අසල කණුවක ගැටී තිබෙනවා. සිද්ධියෙන් යතුරුපැදිකරුවෝ සහ එහි සිටි තවත් අයෙකු මරණයටපත් වූ අතර ඔවුන් අවුරුදු 34 සහ 50 යන වයස්වල පසුවන්නන්. රත්මලාන ප්‍රාදේශීය ලේකම්ව සිට විශ්‍රාම ලැබූ හේමසිරි පියතිලක සහ එම කාර්යාලයේ සේවය කොට පසුගියදා විශ්‍රාම ගිය පරිපාලන ග්‍රාම නිලධාරී WSK ධනපාල යන මහතුරුන් නැගීමේ උත්සවයක් ගල්කිස්ස බෞද්ධ ආයතනයේදී පැවැත්ුණා. ඒ විහාරාධිපති පූජ්‍ය දිව්‍යාගහ යසස්සී නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍ය දඹරපිනේ සුගතනන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේද රාජ්‍ය නිලධාරීන් රැසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. महनुवर उडुदुम्बर प्रदेशे सरिसरमिन सिटी कोटिया कुमारा एम मस अलविकरमिन सिटी कांताव कैतुलु पुज्जले अंति दिनकु उडुदुम्बर पोलीसिये विसिन ये अत्तडंगोट गनु लबुआ मस अलविकिरीमट योदागा त्रीरोध रातयाक्द पोलीस भारेट गनुना उडुदुम्बर कललगमुव प्रदेशेदी ऊरन संधा अटवातिबु मद्दकट मेम कोटिया हसुवी तिबुना अप वार्ताकरु प्रकाशकले सेक्करवन अद तेलदेनिय महेश्वरात अधिकरणयट इदिरिपत् किरीमट पियवरगेन अति बवयि। समगिन चातिक रूपवाहिनी दहवाल प्रधान प्रवृत्ति निमावट पत्तुन्ना आयुवान।